ඉන්දියාවට යන්න ඉස්සර මට ජනාධිපතිමා කිව්වා මේ ඉන්දියාවෙන් ආවට පස්සේ සඳුදා විතර ඒ කියන්නේ අද මාව හම්බෙන්න ඕනේ කියලා. Dr. Wigneswaran උත් එක්ක මං ගියා. අපි දෙන්නම ගිහිල්ලා කතා කරා. අපි කතා කරුවේ දැන් මීට ඉස්සර අපි ලියකියවිලි දුන්න. Start your master's degree from the highest ranked UK university in Sri Lanka. බව ඔයගොල්ලන්ට දන්නවා. ඒ කියන්නේ පළාත් සභාවේ තියෙන බලය ටිකක් ඒක තීර කරලා ඒක වැඩි කරලා නැත්නම් ඒක තීර කරන්න පළාත් සභාවෙන් ඉඳලා ඒ උදුරගත්ත බලය ටික ආපසු දෙන්නයි ඒකට තියෙන මොනා මොනා කරන්න ඕනේ කියලා අපි ලියකියවිල්ලක් ඉස්සර හදලා දීලා තිබුණා. ඒ ලියකියවිලි අනුව අපි කමිටුවක් දාන්න ඕනේ කියලා අපි කියලා තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 L එකේ දාලා තියෙන හැටියට අපි කොහොමද ජනාධිපතිතුමාට උපදේශ දෙන්න පුළුවන් කියලා ඒ අනුව ඒ වෙනුවට අපි කමිටි එකක් දාන්න පුළුවන් කියලා අපි ඉස්සර කියලා තිබුණ බවට අපි නම් ටිකක් දීලා තිබුණා. 5 දෙනෙක්ගේ නම් දීලා තිබුණා ඒගොල්ලන්ගෙන් උපදේශ ගන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමා ඒකට එකඟ වුණා. තවත් 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් ඒකට ඇතුල් කරනවා කියලාත් කිව්වා. එන බදාදා ගිය සැරේ අපි කතා කරපුවට වැඩිපුර අපි ආයෙත් සාකච්ඡාවක් තියෙනවා. එදාට මේ දැන් කියපු දේවල් ඔක්කොම කතා කරලා පොලිස් බලය පළාත් සභාවට කොයි විදියට දෙන්න ඕනද කොහොමද කරන්න පුළුවන්ද කියලා ඒවා ගැනත් කතා කරන්න ඉන්නවා කියලා කිව්වා. මම කිව්වේ දැන් ඉන්දියාවේ පොන්ඩිචේරි තියෙනවා මේ අවියායුධ නැතුව බැටන් විතරක් දීලා ඒගොල්ලන් පොලිස් වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම කරනවානේ අවියායුධ නැතුවම මේක කරාගන්න පුළුවන්ද කියලා ඒකත් සාකච්ඡා කරනවා කියලා කිව්වා. මේ ජනාධිපතිතුමා කොහොමාරි මේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න උනන්දුවෙන් වැඩ කරනවා කියලා විතරක් මට හොඳට කියන්න පුළුවන්.